හිටපු හමුදාපතිතුමා මාව ඉලක්ක කරගෙන ප්‍රකාශයක් කළා. ඉතා පැහැදිලුවම කියන්නට ඕනෑ, ඒ පිටකොටුවේ සල්ලි හොල්ලනවනම් කවුරු හරිමට ඒ දුන්නත් මම ගන්නවා මට නැති නිසා. හැබැයි එයාට පුළුවන්කමක් නෑ, එතුමා තමයි දැන් මේ පහුගි දවස් ටිකේම මාව හිරේදාන්න ඕන හිරේදාන්න ඕන හිරේදාන්න ඕන කියලා කිව්වේ. නමුත් කරුණා කරලා මං එතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයාට කිසිම කෙනෙක් කිසිම ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ නිලධාරියෙක් මේ පිළිබඳව තොරතුරු ලැබුණයන් පසුව ජනාධිපතිවරයාට දැනුම් දීලා නැහැයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරගෙන තිබෙනවා. ඒක නිසා තමුන්නාංශේව මම තමයි ප්‍රධාන වශයෙන්ම නිදොස් කොට නිදහස් කෙරුවේ හිරේ හිටපු එක. ඒ වගේම තමුන්නාංශයට ගරු කිරීමක් විදිහට තමයි මම තමුන්නාංශේව පීල් මාර්ෂල් කළේ. ඒ වගේම ඒ තත්ත්වය තුළ සිටියදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණ කතාවක්. ඔබතුමාට බැරුව ගියා, ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න. ඔබතුමා හමුදාපති විදිහට ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු කාන්තාවක් LTTE බෝම්බ පිපිරුවා. හමුදා මූලස්ථානෙටත් බරපතල අලාභානෙ වුණා. ඔබතුමාට ඒක වැදිලා ඔබතුමාගේ බඩවැලුත් එළියට ඇවිල්ලා විශාල ප්‍රශ්නයක් කළා. වෛද්‍යවරු තමයි බේරගත්තේ. ඔබතුමාට හමුදාපති විදිහට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි කෙනා ඔබතුමාගේ ජීවිතයට හානි කරලා මේ බඩවැල්ලිලට ඇවිල්ලා එහෙම වෙච්ච මිනිහා ඔබතුමා කොහොමද මට ඇඟිල්ල දික් කරන්නේ මේ ජාතික ආරක්ෂාව පිළිබඳව? මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට හැමතැනම කියනවා මාව හිරේ දාන්නයි කියලා. එතුමියගේ ඇස් දෙකෙන් එකක ඇහැක් නැතුව ගියා. එතකොට ඔබතුමාට ඔබතුමාගේ හමුදා මූලස්ථානයේ ඔබතුමා ඉන්න වෙලාවේ බේරගන්න බැරි වෙච්ච කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතන මැතිණිය නැහැ. නමුත් එතුමියට ජාතික ආරක්ෂාව ගැන කතා කරලා මාව හිරේ දාන්න කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද බොහොම පැහැදිලිව එතුමියගේ ඇස් දෙකෙන් එකක් නැතුව ගියා. ඇස් දෙක බේරගන්න බැරි වෙච්ච මිනිස්සු, තමන්ගේ ශරීරය බේරගන්න බැරි මිනිස්සු, හමුදාපතිට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි මිනිහෙක් මට ඇඟිල්ල දික් කළා කියනවා මේ ජාතික ආරක්ෂාව දන්නේ කියලා. ඔයාට වඩා මම මගේ ජාතික ආරක්ෂාව මම පෙන්නවා සහරාන්. මං සති තුනකින් මුළු සංවිධානයම විනාශ කෙරුවා. ඊට කලින් මට දැනුවත් වීමක් ලැබිලා නැහැ කියන එක බොහොම පැහැදිලිව නඩු තීන්දුවේ තියෙනවා පිටු 85ක එක කියවන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිසුතුමා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයේ 7 දෙනෙක් පිළි අරගෙන තිබෙනවා. මට කිසිම කෙනෙක් මේ තොරතුර දීලා නැහැ. මම වගකිය යුත්තේ අලුත් නීතියක් කාල්ටෝනා නීති මූලධර්මය කියන එක මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. නමුත් මේ නඩු තීන්දුවේදී ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ කියන්නේ ජනාධිපතිද එයා පත් කරපු නිලධාරීන් වැරද්දක් කළා නම් ඒ වැරද්දට ජනාධිපතිද වගකිය යුතුය. එතකොට මගේ ආරක්ෂක ලේකම් හේමසිරිපණයන් පූජිජය සුන්දර පොලිස්පති රාජ්‍ය ඔත්තු සේවා අධ්‍යක්ෂක ඒගොල්ලන්ගේ වගකීම සහ යුතුකම ඉෂ්ට නොකළ නිසා ඒ පත්වීම දුන්නේ ජනාධිපති නිසා ජනාධිපතිට වගකීමක් පැවරනවා. ඒ අනුව වන්දි ගෙවිය යුතුයි, දඩයක් නෙවෙයි මා වන්දි ගෙවිය යුතුයි කියලා තමා නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා සරත් පොන්සේක මහත්තුමා, ඔබතුමා මගේ ජනාධිපති ඡන්දයට බොහොම උදව් කරපු කෙනෙක්. මම කවදාවත් ඔබතුමාට කිසි තැනක එහෙම වැරද්දක් කියලා නැහැ. ඒක නිසා කරුණා කරලා මම කියන දේ පිළිගන්න. ඔබතුමාට කිසිම අයිතියක් නැහැ ආරක්ෂාව කතා කරන්න ඔබතුමාට වෙච්ච දේ හැටියට. ගරු සරත් පොන්සේක මැතිතුමා, බොහොම ස්තුතියි. අමතර විනාඩි 5ක් දුන්නට මට මේ අඳුරනාවට උත්තර දෙන්නත් එපයි. දැන් මෙයා කිව්වා එතුමා තමයි මම නිදොස් නිදහස් කරේ කිව්වා, මම ෆීල්ඩ් මාර්ෂල් කරා කිව්වා. එතුමාගේ වේදිකාවට ජනාධිපති වේදිකාවට මම නැග්ගේ 375,000 ඡන්ද තියෙන පක්ෂයක්ගේ නායකයෙක් හැටියට. මම මයිංගනේ මීටිම කතා කරලා යන්න හදනකොට මම පොළොන්නරුවෙන්නේ නැහැ කියලා ඔබතුමා ඥරුඥරු ගියා මගේ ළඟට ඇවිල්ලා අනේ අරලගම්විලයි මැදිරිගිරියයි කොහොම හරි කතා කරන්න කියලා. ඔබතුමා ග්‍රැසීම් 100ක වන් කතා කරා. අපේ දින 100ේ ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රය කියලා තියෙනවා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණ ඉෂ්ට කරනවා, එතුමාට අදාළ නිලතල ආදිය ලබා දෙනවා කියලා. තනි මතයට කරපු දේවක් නෙමෙයි ඒ මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දු අනු ඒවා එතුමා ඉෂ්ට කරා. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධූරය ඉතාම නිවට විදියට අයින් කරා. ඒක ගැනත් ඔබතුමාට කියන්න යුතුකමක් තිබ්බා. මම දින 51 ආණ්ඩුවේදී එතුමා විවේචනය කරපු හින්දා මගේ අමාත්‍ය ධූරයට ගැහුවා. ඒව එතුමා කිව්වේ නැහැ. එතකොට ඊළඟට
ඔබතුමන් අහගෙන අප්පුඩිත් ගැහුවා හිනාත් ගැහුවා රුදාමුදාවන් මූලස්ථානයට පහර දුන්නා කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම හමුදාපති වුණාම ගරු ඇමතුමා රුදාමුදා මූලස්ථානයේ ආරක්ෂාව 200ක් හිටියා මම ඒක 500ක් කරා. බාර හිටියේ කර්නල් කෙනෙක් හමුදා මූලස්ථානයේ ආරක්ෂාව මම ජෙනරල් කෙනෙක් දම්. ඊට පස්සේ සාම සාකච්ඡා තිබුණා. සාම සාකච්ඡා තියෙන රටක අපි බැරියර් දාගෙන හැමතැනම පාරවල් දිගේ මිනිස්සු චෙක් කරන්නේ නැහැ. ඒ වගේ තියෙන ආරක්ෂක පියවරවල් විශාල වශයෙන්ම අඩු කරනවා. එතකොට ඒව අතරේ රිංගලෙන්න පුළුවන් ත්‍රස්තවාදීන්. එතකොට සාම සාකච්ඡා තියෙන ලාවක සාම ගිවිසුමක් තියෙන ලාවක යුදාමුදා මූලස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශය ඒ වගේ තැන්වල අපි සාමාන්‍යයෙන් කරන යුද්ධයක් තියෙන කාලෙක කරන පියවරවල් මුකුත් ගන්නෙ නැහැ. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒකත් මේක අහලා තේරුම් ගන්න දැන්වත්. ඒ හන්ද තමයි ඒ වගේ අනතුරකට යුදාමුදා මූලස්ථානයේ මුහුණ දුන්නේ. ඒක තමයි යථාර්ථය. ඊළඟට මෙතුමා කියනවා මම මෙහෙම කරා මම මෙහෙම කරා මෙහෙම කරා කියලා. ඔබතුමා කියපු ඒ නඩු වාර්තාවත් මම කියවන්නම්. මම ලියලා තියෙනවා පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ ඉඳෙද්දී මම තනියම ලිව්වා පිටු 65ක වාර්තාවක්. ඔබතුමා ඒක අරන් කියවන්න. ඒක පැහැදිලිව කියලා තියෙනවා. බෝම්බේ ගියාන් පස්සෙත් ගුවන් යාන දෙකක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලංකාවට ආව එකක් දවල් 12ට ආවා. සිංගප්පූරුවේ ඉඳලා එකක් රෑ 9ට ආවා. ඒ දෙකෙම නැතුව රෑ එකට ආපු සිංගප්පූරු ගුවන් සේවා යාන්නේ ආවේ මොකද? ඒක විතරයි පළවෙනි පන්තියේ තියෙන්නේ. ඔබතුමාගේ ආකල්ප ඔබතුමා රටේ නායකයා. අච්චර ජන විනාශයක් වෙලා ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවත් තිබුණ නැති ඔබතුමා. වෙනම විවාදයක් ආව මේ වෙනුයි. මෙතුමා කියනවා එතුමාට ෆීල්ඩ් මාෂල් තනතුර දුන්නලු. ලෝකයේ තිබෙන සම්මත නීතියක් තමයි ෆීල්ඩ් මාෂල් තනතුර දියවිය හැක්කේ හමුදාවේ 10000ක් ඉන්නවා නම් පමණයි. නමුත් මෙතුමා මගෙන් බලහත්කාරයෙන් ඉල්ලගෙන පස්සෙන් ඇවිල්ලා ඇඬුවා. ඒ ගමන අපේ රටේ ඉන්නේ 190000ක් විතර හමුදාව, යුදා හමුදාව. ඒ දසලක්ෂයක් ඉඳද්දි ගියේදී තමයි මම ෆීල්ඩ් මාෂල් තනතුර දුන්නේ. විවාදයක් වෙනම ගන්න මේ කතා කරන භාෂාව හරිම නරකයි. මෙයා දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවක කතා කළ යුතු වචන මොනවද කියලා.